මේ මිනිමරුවන් පිටිපස්ස මේ කරපු පල්ලිවලට ප්‍රහාරය කරේ මං චෝදනා කරනවා මේ පොහොට්ටුවේ කණ්ඩායම තමයි ගෝඨාභය රාජපක්ෂව වේදිකාවට ගෙන්න කරපු වැඩ. මං දැක්ක එක නාලිකාවක් 21 වෙනිදා මේ සිදුවීම වෙනවා 27 වෙනිදා ගෝඨාභය රාජපක්ෂගේ රෙකෝඩඩ් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා රට අනතුරේ ඔබතුමා සූදානන්ද රටේ ජනාධිපතිතුමා. නොහොම තමයි කැම්පේන් එක පටන් ගත්තේ. අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නීතිඥ අලි සබ්‍රි මහතාට රුපියල් මිලියන 500ක වන්දි නඩුවක් ගොනු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. මම දැක ඊයේ දවසේදී විපක්ෂයේ කණ්ඩායමට විශාල වශයෙන් කටයුතු කරන පුද්ගලයෙක් අලි සබ්‍රි කියන නීතිඥයා ඉතාමත්ම කැත විදිහේ චෝදනා කීපයක් එල්ල කරනවා. ඒ වගේම මම දැක තවත් නාලිකාවක අධ්‍යක්ෂකවරියෙක් කියන ඉතාමත්ම පහත් ලෙස කතා කරලා දිනවා. ඔවුන්ට ඔවුන්ගේ මාධ්‍යවල ඕන දෙයක් ලියන්න පුළුවන්, ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් අපිට තියෙන ප්‍රශ්නයක් මාධ්‍ය එකක් නෙමෙයි, මගේ පෞද්ගලික ගිණුමක දාපු එක මහා ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මම දැක්ක ඒ මාධ්‍ය සාකච්ඡාව අලි සබ්‍රිගෙන් අහනවා නෝනගේ ජාතිය මොකක්ද කියලා. නෑ නෝන ඡන්දිල්ල නෑ ඒක අදාළ නෑ කියනවා. අලි සබ්‍රි මහත්තයාගේ ඒ කැල්ලත් අනිත් නාලිකා දැම්මනම් හරි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නෝන තාම ඇමරිකානු පුරවැසියෙක් කෙනෙක් එතනදී ඔප්පු වෙනවා. යර ඡන්ද දෙන්නත් බෑ කියනක ඔප්පු වෙනවා. පුතාට බෑ කියනකත් ඔප්පු වෙනවා. රටේ මිනිසු ගෑණිටයි පුතාටයි බෙරේ රටේ මිනිසු මොකද ඇමරිකන් කාර්යයට ඡන්ද දෙන්නේ කියනක පිළිබඳ අපිට ප්‍රශ්න තියෙනවා. නමුත් පුංචි ප්‍රශ්නයක් ඇයි ඕකට උත්තර කලබල වෙන්නේ? දැන් මම සාමාන්‍ය පුරවැසියෙක් ගැටියට හැව්වේ යම් මේකෙන් ඇයි මේ ලයිස්තුවේ දැන් අපිට කිව්වා ගිය පාර ජූලි මාසේ ලයිස්තුන අපි දැම්මේ දාපු වෙලාවේ කොහොම නෑ අකෝ ඊට පස්සේ තව මාස 3ක් පස්සේ ගිහිල්ලා හරි එන්න පුළුවන් කියලා. දැන් මේ අවුරුද්දේ නම් අවසාන වார்த்தාවත් ආවා. ඒතර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ස්පෙෂල්ද? එයාගේ නම විතරක් ඇයි ලයිස්තුර නොවැටුනේ? ඇයි මේකට ඇමරිකන් තානාපති කාර්යාලේ කතා නොකරන්නේ? ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් නියෝජිතයෙක්ද? එහෙම නැත්නම් ඔත්තුකාරයෙක්ද? එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් ඒජන්ට් කෙනෙක්ද? සෝෆා එක අත්සන් කරගන්න ඇමරිකන් තානාපති කාර්යාලය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පාවිච්චි කරනවද? අපිට බැන්නට ඔය MCC කියන එක අත්සන් කරගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා කැබිනට් වල දාපු එක MCC කියන අපි නෙමෙයි ගෙනාවේ මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක අත්සන් ගන්න ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් ඒජන්ට්ද? මේක ලොකු ප්‍රශ්නයක්. අලි සබ්‍රි මහත්තයාට විරුද්ධ මම නීතිඥයන්ට කතා කරලා දැන් මෙතනට ආවේ. මම මිලියන 500ක වන්දි නඩුවක් දානවා එතුමාට. ඒක එතුමා පැහැදිලිව තාමත් අපබ්‍රංශ ප්‍රකාශයක් කරා. මමත් මගේ පියත් මිනිස්සු 300ක් මැරුවයි. මම එතුමාට ඒකට හොඳ උත්තර ටිකක් දෙන්නම්. මම හොඳට දෙයියව දහන මිනිහෙක්. මගේ අතින් එහෙම දෙයක් වෙලා දිනනවා මට ඒකට දෙයියෝ ශාප කරයි. මේ වගේ හොර මුදල් වලට කයින් ලෝයර්ලට මට මඩ ගහන්න හම් වෙන්නේ නැහැ. අපිව මිනිමරුව කරන්න හදන පොහොට්ටුවේ බංකොලොත් වේදිකාව ගැන මම තාමත් කනවා. මගේ පියා මේ ගිහිල්ලා ඉන්නේ දැන්. හැබැයි එහෙම වෙලත් මම දැක්ක මහින්ද රාජපක්ෂගේ චාටර් දේශපාලනේ ඒක ඇදගෙන ගහන්න බලන්නේ උත්සාහ කරන්න හදන්නේ ජාතිවාදී කෝප කරන්නේ.